ස්වාධිනරෝපනී රාත්‍රී නවය තිහ ප්‍රධාන සසිංහලපුත්විකාශය. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තල වෙත. රට නන්වන ඉලක්යන් සමඟ කැවිනෙට් රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් රැසක් පැවරේ. අලුත් මුහුණු ඇමති මණ්ඩලයට එද්දී පරණ මුහුණු කියපයකටම ඇමතිකම් අහිමිවෙේ. මාලිමාව... ජාතික ලයිස්තුව විසඳගානිද්දී සමගිය අවුලෙන් අවුලටසාහරණ්ලාගේ කෙරුවාබල් පැසක් කොමිස්සමේදී අදත් හෙලිවෙේ නව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටු සභාපතිවරුන් ජනාධිපති ගෝටබේ රාජපක්ෂමතිතුමාෛදිදරයේ දීවරුම් දුන්නා. ඒ මහනුවර අයිතිහාසික ශ්‍රීද්දලදා පරිස්ත්‍ර මගුල් මඩුවේදී. නතිපති ගටාවේ රජ පක්ෂමැතිතුමාගේ සවභහක්කේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ, යාර්තයක් බවට පත්කිරීමේ අමුණින් පත්කරුණු කැිනටමත්තතිපරුන් හා රජචමතතිෙරන්. මෙසිදවුරන්තුදුන්නා එෙන්ම දිස්ශ්‍රෙක් සම්බන්ධ කරන කමිටු සභහපතිවරුන් වෙත අදාල ලිපි ලවාදීමද ජනාධිපතිතුමා අතින් සිදු කරුණා අනාගතයේ ද්‍යාපේක්ෂා කරන සවභහකිමත් දේශය ගොඩනගීම සඳහා කැපවන කාර්ශෂූ රමාත්‍ය මණඩලි කවශ්‍යතාව ජනාධිපතිතුමා පින් පාති තිබෙනවා සවබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික වැඩපිළි වෙල ක්‍රියාත්ම කිරීමට ප්‍රයෝගිකව සහා යතර්ථවාදීව අමාත්‍ය මණඩලි සංයුතිය සකස් කර ඇති බයි ජනාධිපතිතුමා පවසන්නේ අමාත්‍යක්ෂ වියහය සකස් කිරීමේදී ජතිකාරා ක්ෂව ආර්ථික සංවර්ධනය ගැතිතල පහසුකම් අධ්‍යාපනය සෞඛ්‍ය හා ක්‍රීඩායන ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධහනයක් යොමු කළ බද ජනාධිපතිතුමා සඳහන් කරනවා. මෙම අභිමහන වත්තුත්වේට මහා සංගේ අහන්සේද අග්‍රාම අත්්‍ය මහින්ද රජපක්ෂ මහතා ප්‍රමුක සම්භාාවනය පිරිසක් දෙක් සිටිය. ආරක්ෂක අමාත්‍යය දුරේ දරන්නේ ජනාධපති කොටබේ රජපක්ෂමඇැතිතුමයි මුදල් බුද්දශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ නගරික සංබර්ධනය හා දෙවස අත්‍යවරයාලෙස අගම අත්‍ය මහිද රජපක්ෂ මහතා දවරුම් දුන්නා ෙහිදී දියරුම්දුන් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව විසි පහ. රාජච අමත්‍යවරුන් තිස් නව දෙෙකු දෙවරුන්දු නතර දිස්ශ්‍රික් සබන්ධ කරන කමිටු සහපතිවරුන් විසිතුන් දෙනෙකුද ජනාධිපතුමා අතින් ඕන්ට හිම ලිපි ලබාකත්තා. දෙවරුදුන් අමාත්‍යරන් හාරාජ්ච මත්‍යවරුන් කිහිප දෙනෙකු මත්‍ය හමබේ මෙසි අදහස් දැක්බූවා. ඒේ ඉරිගමන ත්ම බැරෑරුම් තැනකතියෙන්නේ කොවිඩුව සංගතයත් සමඟ ආදා මට්ටම් සියලුද සාපයේ සියලුදේ මනා කලමනා කරනය තුළ දිගෙන ජාතියන්ත්‍රසා ජාතිකව වයෙන් ජනතාව දැනුවත් කිරීම හ රට ූලි පශ්‍යාවයන න ු කරන්න ්‍රෙස විශවාස ප ේල ම වාදත් කරතාවය කරන්න බලවා විසාල්ල වගකම් රශයයක්ක් අපිට පැරලතියන ේ වගගේ මි් කරන්න ප සද පහැදි ගේෙක පකාශ කරන්න. විශේෂය වරාය නාභික කැබිනට අමාත්‍යවරයා හැටියටඒ ලබාදීපුූ අගකීම අරියාකාර විටු කරන්න. අතිකරු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැත්තුමාගේ සවභාගේ ඉදිරි දැක්මට ආර්ථක ඩනගම ප්‍රධාන අමාත්‍යයන්සයක් මේ අමාත්‍යහන්සේ ඒකට මගේ උපරිම කැපීම දැරිය යොද බලා ඒ යතුකම වක්කීම ජනතාව වෙනුවෙන් පරටම වෙනුවෙන් තාම ඉහෙලින් ඉටු කරන්න බලාපොත්තුව. ඉතිහාසේ විද්‍යාත්මක පදනමකින් කැබිනේ මණ්ඩලයක් සහ රාජ්‍ය අමාත්‍යංශ වෙන්කරපු පළමු අස්ථාවදියටයි අද මේ අස්ථාව දුන්. න්න පුළන් ඉතාම දක්ෂ තරුණ සහ අධදැකීම් සහිත විධ ශේෂත්‍රල හැකියාවන් සහිත කණඩෑමකටත්වෙලලාති නො රට සුභානාගතයක් පිළිබඳ බලාපොත්තිය හිට පිදනාාටම ඒ හහිේ ආරමගරන්න පුල හොඳවසකද. මම බලාපොත්තුව වනෝ විශේෂම සවභාගගේ දැක්ම ඉදිරියට ගෙනන්න අධ්‍යාපනයට නිවැරදි වැඩ පිවෙලක් දිියච්චරන්න අධ්‍යාපන හරි මට කියන තේවාත් එක් තමයි මම යන්න බලාපොරොත්තුවවෙන්නේ විශේෂෙන්ම අධ්‍යාපන ඇමැතුමාගේ ඊල් පිරි සැමැත්තුමාගේ අනුසාසකත්වය නායකත්වයත් එක්ක. ත න පරත් ය ල ර ේ රන රට ො ජනතාව ේක්ෂාරන දේශ මාන්ත ර ති කන්න. ජාතියන්තර මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ගෞරය පිණස නොමැඳනු විදේශ ප්‍රපත්තියාතිකර ජනාධපත්තුමාගේ අග්‍රාමාත්තමගේ නායකත්වෙන්, ක්‍රියාත්මක කිරීමට විදේශ අමාත්‍යංශය නව ක්‍රියාමාර්ගයකට කැපවීමෙන් කටයුතු කනවා. ධමි අධ්‍යාපනෙන් පටකත්තාහම පාසල් අද්‍ය අපනේ විශ්විද්‍යාල විවුත්් ශවවිද්‍යාල බෘත්ධය පුුණුව මේ සියල්ලක්ම පිළිබන්ඳ සැලසුම් හගල දිනවක්වානු සමඟ හැකිතා කික්මනින්, අපේ රටේ ප්‍රධාන සම්පත වන මානව සම්පත්. සංවර්ධනය කිරීමට අවශ්‍ය රාමුව සකස්කිරීම තමයි ෙර ලති නේ තුොර ඒ රාමුව තුළ අපි බලාපයත්තනවා ඉතාමත් ඉක්මනින් ජනත අපේක්ෂාව විෂ්ට කිරීම. ලත් දේපාන සංස්කෘතියක් එ වගේම වැඩ කරන්න පුුවන් රටක් එවාගේම ජනපත්මාගේ දර්ශනය දිරිට ගෙනයන්න මේකට වශයකන බල දීල න නිසාපිකල්පන කරන්නේ පක්ෂක් දරත් පුදගලන් දරත් සතුමගේ ක්‍රිය මාගගේ දිට ගෙනන්න වශකන කළ දත්ක්රන්න. මතමට ඒ ශෂපය තුළ වැඩ කරන්න පුුවන් ආකාරයට මේ පර පැි න්ඩලේ රජ්‍යමතතුර පත්ල ය ද බ පපොත් නිදිරි කාලසිමවතුල සබගේ දිරිදක් ගොට ප ර ක්මත්ම පතිි පත්ති තය බඩ පත් කල මේ තියන ගොලි ියෝගයන් හමුවේ රට නැවතවාව ගඩනගේීමම සඳ අශ පරිසය නිර්මාණ. කඇ ලාපොත්වයෙනවා අපිට ලැබුණු ජනවර් පොට ර පක්ෂමත්තුමාගේ ප්‍රපති ප්‍රකාශය සවභාගේ ඉදිරියක්ම ක්‍රියාත්ම කිරීම සදා තමයි තුනෙෙන් දෙක ඩ නවරමක් අපිට ලැබිලද තින් මේ අමාත්‍ය අන්ස ෙදීම අහතය ප්‍රතිපති ප්‍රකාශය වහම ප්‍රියාත්ම කරන්නක් බලාපොත් වෙනවා. අපේ හම්බන්තට දිස්්‍රික්කය අම්පාර්දිිශ්‍රික්කය මොන්රාගලිස්්‍රික්කය ොළොල්න්නරු හම පැත්තටම ලංකා ප්‍රාම වාර්මාර්ගය ශිෂත්‍රයේ. ල් වැඩිගොට සක්කරන්න පුළුවන්. එවගේම ග්‍රාමීය වැැහ් මෙවර වාරිමාර්ග මාත්‍යශරතමා ලද්‍ය ලතියෙන් මෙහිතනය නිසා අපට ලොකු චලය අවශ්‍ය කරන හැමෝුන්ටම වාරිමාර් මේ ගොවිතැනන්ට සසාප පනී ජලය සම්පූර්ණ කර දෙනතම පෙබාපොත් ටිකලත්තුලද. එතන හම ශේකම රජය කැටරගත් ක රටහටරගත් විශල වැඩ කොටක් ම ත ේල නට පැර රුගට ජනති පතිවර පිබඳ විවාසත ට ය කර ලබ නිසා ඒවුව ම තන අපි සියලු දෙනට අද ඉඳල්ලාැිනටව රාජය වක් සියලූ දෙනට සවිශේෂිව වගගේීමක් මේ තුල පැවරනම කියල විශවාස කර අරු ගන තිේ දයන පරට ඉරම් ප්‍රශ්න ස න ඩම් ප්‍රශ්න එරම් පශසය විදන්න පුලුවන් හැම පුරදැසගන බිම්කටත් ලබාදීම තමයි අතකර ජනපත්තුමමාගේ අිර. වෙලා යෙන්නේ එනිසා අපි මේ අවුරුදු පහතුළ මේ රටේ ඉන්න සෑම පුරවසිකට යන්කිසි ඩම්ප්‍රමාණයක් ලබවාදන්ට සවභාගයක්ම වැඩ සටහනය අයටති උප්‍රම වසියෙන් කටයුතු කරන. මේ අතර දියවරුම්දීමේ උත්සවයෙන් අනතුරුව ජනාතිපතිතුමා අගමැතිතුමා සහ නව අමාත්‍ය මණ්ඩලය දළතහ වහන්සේ වැැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් වැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජනාතිප්‍රති ගෝටාබේ රාජපක්ෂමැතිතුමා අග්‍රම අත්්‍ය මහින්ද රජපක්ෂ මතා ඇතුළ අමාත්‍ය මණ්ඩලය බල්වතු අස්කිරි මහනාහිවරුන් බැහදැක ආශිීර්පාද බාකත්තා. බල්වතු පර්ශව මහනායක ඇති පුද්ජ තිබුටවාේ ශ්‍රී සුමංගලස්වාමින් වහන්සේ අනනායක හිමිවරුන් වෙන පූච්චනියන් ගොඩ විජිත සිරි පූච්ච තිමුුල් කුමර විමල දම්මහා ේඛකාධකාරී පූච්ච පහමුණ සුමංගල යනස්වාමින් වහන්සේ බැහදැක ආශිර්පාද ලබාගත්තා. අස්කිරි මහවිහාරි වෙත පැමිණි ජනාධීපතිතුමා හා අග්‍රමමාත්්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලේ වෙත අස්කිරි පාර්ශවේ මහනායක අතිි පූ්ච වරකාගොඩ ශ්‍රීං්ඥා රතන අනුනායික හිමිපරුන් වන පූච අනමඩුවේ දම්මදස්සී, පූච්ච වඩරුවේ උපාලී හා ලකකාධිකාරී පූච්ච මැදගම දම්මානන්දයනස්වාමින් වහන්සේ ආශිර්වාාද පලකලා. මැනිෙක් හින්න හරිකඩුව විද්‍යාසාකට පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිතුමා ග්‍රමත්‍යවරයා ඇතුළු අමත්‍ය මණ්ඩලෙට බහසංග්‍රත්නය ආශිර්පාද එක්ලා. රාමජ නිකායි මහනායක අති පුච්ච නාපාන පේම සිරි එම නිකායි අනුනාක, පූච අංකුමරේ ප්‍රේමවංශය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහසංගරත්නය එම වස්තාවටෙක්ව සිටියා. බෑතර ගැටබේ රාජෝ පවනාරාම විහාරස්ථානය වෙත ජනාධිපතිවා ඇතුළු පිරිස පැමිණේ ඉන් අනතුරබයි විහාරධදිපති, පපුච කැපටිය ගොඩ සිරි විමලස්මීින් වහසේ බැහැක ආශිපදල බාගැීමට ජනාධපත්තුමා අග්‍රාමත්්‍යවර ඇතුළු පිරිස එහිතිී කටයුතු කලා. මේවර ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජනය කරමින් කැබිනෙට් සහ රාජ්‍ය අමාත දුර හිමිකරගනීමට මහජන නියෝජිතයන් හදදෙනකු සමත් වනා. මේ අතර මීට පෙර අමාත දුර හෙබවූ කිහිප දෙෙනකොට එම අමාතදුර මෙවර අහිමිවීමද විශේෂත්වයක්. අජිත් නිවාඩ් කබ්්‍රාල්, ආචාර්ය නාලක ගොඩ හවා මාහාචාර්ය චන්න ජයිසුමන ලි සබ්‍රරි ේවන් ොන්ඩමන් සහ ශසිීන් රාජපක්ෂණ මහත්තුරුන් මෙන්ම විශේෂක්ඥ වෛද්‍ය සීත අරමිපොල මහත්මිය මෙලෙස කැමිනට සහ රාජ්‍ය අමාත දුරහිම කරගත් පාර්ලිමෙන්තු මක්‍රීවරන් වනවා මේ අතරෙන් අලි සබ්්‍රි මහතාධිකරන අමාත්‍යවරයාලස දෙවරුම්දුන්නා. ඒ අනුව ප්‍රථමතතාාවට පාලමෙන්න්තු නෝජනය කරමින් කැබින් අමාත දුරයක් හමිකරගනීමේ අවස්ථාව ඒ හතාට හිමි වනවා. සීතා අරමිපොල අජිත් නිවාට කබ්්‍රාල් මහාචර චන්න්නජය සුමන ශීන් රාජපක්ෂ ජවන් ොන්ඩමන් සහ. නාක ගොඩ ේවායන මහත්මහමින් රාජච අතවරම් ලෙස දෙවරම් දුන්න. පලිමිින්තු මත්‍රිවරකුලස කටයතුකළ නමල් රජපක්ෂ මහතා මෙර කැිට අමාත්‍යවලක බවට පත් වනේ තරුණ හා ක්‍රඩ අමාත්‍යවරයාලෙ දරම්ද මත් සමඟ. මේ අතර හිටපු අමාත්‍යවරුන් කීපදනෙකොට තම අමාත්‍ය දුුවර මෙවර අහිම ීතිබෙනවා අනුද ප්‍රදශන යයාපා සුසිල්ප්‍රියම ජයන්ත් රන්ජිත් සේබලා පිටිය විදාස රජපක්ෂ මහාචාර්ය තිස්ස විතාාරණ WDJ.සිෙන විරත්න SPි දිසානායක සහ මහින්දපා අභේවර නෑන මහත්තරන් එම පිරිසට අඇත්. හිට පූජාධතිපති මත්‍රපාල සිරසේන මහතාට කැබිනට් අමාත දුරයක් හිම ොීමද විශේෂත්වයක්. ීට පෙර පාලමෙන්තුව නයෝජනය කරතිබුණනද නියෝච්ච හෝ රජ්‍ය අමාත දුහර නොදරූ කේප දෙදෙනකුට මෙවර රාජ්‍ය අමාත්‍ය දූර හිමි වුණා. සිර ජයකොඩි පියල් නිශාන්ත ප්‍රසන් රණවීර, ඩV. චානක ඩිB. හේරත් සහ තේනක විධනගම කියන මහත්තුරන් එම පිරිසට අඇත්වනවා. ජාතික ලෙස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් ජාතික ජනපලවේ ගති වූ අර්බුදය අවසන් කරමඉන් ඒ සඳහා ආචාරය හරිනි අමර සූරිය මහත්මිය පත් කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සහස් සමකී ජනපලවේගේ ජාතික ලැස්තු මන්ත්‍රී දුර නම්කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකගතාවකට පැමිණ නැහැ එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණ දී තිහාසේ දරුණ උත්තම පරාජයට මුහුණදීීමමත් සමඟ පක්ෂ අභ්‍යන්තර ගැටුම් තබදුරටත් වර්ධනය වෙෙන් පවතිනවා ජප නායිකත්වේ වෙනසා අවශ්‍ය බවට දීර්ග කාලීන පැවැති මතය යලි කතාබහට ලක්වෙමින් පවතින්නේ රනිල් වික්‍රමසිහ මහතා එම දුරෙන් තවමත්තිවත් නොවීමමත් සමකින්. බැතිවරණ පරාචයෙන් පස එක් ජාතික පක්ෂ, කෘති්‍ය අධිකාී මණඩේසුගේෙදා රැස්සු අවස්ථාවේ නායකත්වෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා එකගත්වේ පල කළ බවටයි වර් තබනේ. ඒේත් මෙවැනි පසු බිමක් පවතිද නබනායකූ තෝර කැනීම පිළිබදසාකච්ඡාවක් අද දිනේදීත් රනිල් වික්කම සිංහ මහතාකෙන් නිවසේදී පවැත්පුනා. පක්ෂ මහලෙකමකිල විරාචකාරීව සම් උපනායක රවි කරුණනායක, ජාතික සංවිධහයක නවින් දිසානායක බන්්ඩාකාරික දයාකමකේ රුවන් විචවර්ධන අර්ජන රණතුන්ග පාලිත බන්ගේ බ්ඩාර සහ වචර අබේවර්ධනයන මහත්තරන්ගේ නම් නබනායකක් පේ සඳහා ජෝජ නවී ඇතිබව සඳහන්. ්‍ය අතර එක්ත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ සඳහා මෙතක් කිසියකු නම් කිරීමටද පක්ෂය ක්‍රියයක් කරන හැ පොරට සාතා ජනවි මොකත් සාකචාව තේරුන් මේ ගක් වුණනාද තිීරණ ගත්තද මොනද නායගත්තේ සම න ඇ සිරිකොතෙන් මගල්ලයි මෙහ නායකතු ලකද දිබ. <raszam> ි ක්ෂ සවිිධා ටේ ිියො ත න මාද්‍ය මගර ර කවතු පලෙන්නේ. එහමද හ ඇතුලට ගන්න වයිලට ගන්නවා ගොඩක් දේල් වනාන්මතනකයහන්න ඒවාහන මදල නෑ මන්ත්‍රවරට එයිලට හලා ඇවිල් මද රදදක්ලයන්න පුලුවන්කම ති ද මේම කරන්න අ දර කතරන දෙයක් අද කතාහරන අපේ නාකතේ හරන යෝජනවලීම ැමකද ඒ ගන මක ඒකප වගින්ක පටන කරන්න වද තර පත්කරති පාලමෙන් දව ම මකුත් කතරනය අද. මොනා පුතුම හත් නඒ අපි මද නදය කතරනන්න ද නායකත්ත පොේයවසන් නත සාමත් නෑන හම නය න නෑනෑ හබූත ඔයාලා හන ප්‍රශය කි කතා කරල නෑ නව මතුමා නෝකමෙන් කියියගෙන ගිය බහමකේන්තිය ටරගෙන ක්ත්රේ අපි නායකත් පි ලිබඳමකොත්තා කරන න ඒගන ම කතාරන ඒ ගැන කතාකර නෑ හම හටත සිරාචචය. ේ අතර කොළඹ නග්‍රාධිපතිනී රෝසිය නායක මහත්මිය ඇතුළු කොළඹ මහනගර සභවේ එක් ජාතික පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් ලබන දහ අව වනදා සිරිකොත පක්ෂ මුලස්ථනය වෙත කැඳවා ඇතිබවවාර් තාවනවා නග්‍රාධිපතිනය සහමන්ත්‍රිවරුන් පිරිසක් ඉවත් කළ යුතු බවට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශකිරවත් සමඟ ඇතිව තිබෙන ගැටලුකාරිතපයක් ඊට හේතු බවටයිවාර් තවන්නේ. සමකි චන බලවකයට හිමි වූ ජාතක ලයිස්තු මන්ත්‍රී දුර හත සදහද බේවනතෙක් කිසිවක නම් කරනහෑ. රහකහිම් ේශාර්් බදදන් සහ මනු ගනිේෂන් ජාතික ලයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධයෙන් කළ බලපැමත් සමග සමගිච්චන බලවකය තුළ බතබේ ධාත්මක තත්වයක් ඇතිබන. ්‍යතර අද දිනේත් සමගකිචාන බලවකේ නියෝචතන් අතර සාකච්චාවක් පැවැත්වන ජාත ලයිස්් මන්ත්‍රී දර සම්බන්ධයෙන් අ පක්ෂය අප සාකච්චාවල් ගණනාවක්ර ඉ අනි දශපාල පක්ෂවලත් ඉල්ලීම් ගැනාවක් තිබෙනවා ඇති අභ්‍යන්තරයේ සීල සාකච්චා බහෝම හොඳින්රගෙනවා සාකචා ගන බද ර ර ජාත. ද සඳහනයක් ලෙස සියලු කන්ඩායම් වල අදහස්වීමමසා ජාතික ලයිස්තුව සම්බන්ඳෙන් එකක තාවකට පමිනඇති බව සමගිචනබලවගේ මහලෙකම් රංජිත් මධදුම් වන්ඩාරමහතා පවසනවා. බි ප්‍රජාචන්ත්‍රවාදී සන්ධානයක් නි සියලු කාණ්ඩායම් වල අදහස් වීමම සලලා දැන්ටපික ත්යකට විල්ල තියනවා විතායි එක්මන මතිවනු කුම සාරිස්වරයා ලයිස්සව බලද ටයුත් ලයිස්වාද යි ැතිවනුම සර දුන්න ම ම සරට කියන ද ටික්ක පරජ ක්ක ත්ම ලයිස්වුව. බැතර මනූකනේෂන් මහතාද මත් දෙහමුවක්ැ වාතිබනා. பல சந்ததாான எது. அப்பி ஏவட சவாார்தவல் அப்பி பருத்தியாக்ரண்டுபென துர்ன ண. எனசா. ஜாத்திக ஸ்து என காரணාව அப்பே பிர්‍රதா ஆ த ர ப்பி ோன . அளி கொடு பக் சொல் ல ண ி பத்து ீ க்க அப்பி ெ ோன ஐ ஐ பி அப்பி ியன தா . நம වஸ்தா தி அப்பி கெடைசி கு ரைப அ சம்பந்தவ ஐති அේ சந்த நாயக்க சைப்சபத்துமாட ார்திர தீன. மගේ வைத்தியகனம நிண்டுபி நான் அட நகரணவா. மதிீ නග. මෙ අතර චාතික චනබලවේක, ජාතික ලැස්තු මන්ත්‍රී දුරේ සඳහ ආචාර්ය හරිනී අමරසුරිය මහත්ම පත් කළ බව දිවේදනයක් නිෙකුත් කරමින් ජාතික චනබලවේගේ පවසනවා. ජාතික චනබලවේ නායකත්ව වන්ඩලේ මෙ තීරය ගෙන ඇති අතර ඒ මතිවරන කොමිෂන් සබහ වෙත දැනු තිෙන . ජනබල පක්ෂ ලකම් දුරේ සබන්දෙන් ගටලු කාරි තක්යක් මතුවී මත් සමඟග. එහි ේකම් ලෙස පෙනී සිටින දෙදෙනම. එම පක්ෂයට හිම ජාතික ලැස්තු මන්ත්‍රී දුරේ සඳහා නම් ජෝජනා කරත්තිබෙනවා. පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කළ පූච්ච බේදනී විමල තිස්සස්වාමින් වහන්සේ සහ සමන් පෙරරා යන අයයි මෙලෙස මන්ත්‍රී දුර සඳහා නම්කරතිබපු බවට වාර්තාබුණේ යනුව මෙම ගැටලූ සම්බන්ධයෙන් දේතිමේ තක්වේ අධ්‍යියනය කර තීරනයක් න්නතක්. මන්ත්‍රී දුරේ සඳහ සි වෙකුගේ හෝ නම් ගැසට් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභව තීරණය කළ පාස්කු ප්‍රහරයට පෙර සහරාන් හශීම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ විමශනවලදී සහරාන්ගේ බිරිඳගේ සොහයරුගු තොරතුරුකරුවකු ලෙස යොදාගෙන ඇති බව එම ප්‍රහරයේ සම්බන්ධයෙන් සොයා බලන ජනාතිපති කොමිසමේදී හෙලි වුණා ඒ ප්‍රස්ථත ්‍යංශන කොට්ටාස නිලදධහරයෙකු කොමිස මහමුව සක්ෂිලබාතු වන් අවස්ථාවේෙ. ස් විර්ශණය එකගේ අන්තවාදී සහ මල ධර්මවාද විර්ශන අංශයේ වැඩලන ස්ථාධතිපතිවරයාලි කටුතු කළ, පොලිස් පරරික්ෂක ගයන් රත්නායක මහතයි කොමි මහමයේ ක්ෂි බදුන්නේ. සහරන් ශීම් සබන්ධදේද දහස්දා හතවසරේ ගොුණුවක් විෘත කළ බවත් ඔහු අතරන්ගුඩ ගැනීමට දහස්දා අටවසරේ ජූලි දෙවනදා කොළම ප්‍රධාන මහෙසත් අධිකරනය විවෘත වරතුවක් ලබාගත්ව ක්ෂිකර ප්‍රකාශ කලා. දස්දහන්නවෙවසර නරිදදා හතරවනදා තමා ඇතුළු පිරිසක් සහරන් මෙම තවත්සකරුවෙ වන මහමන් අස්ම අතනංගුට ගැනීමට, අක්්‍රේ පත්තුූටගේ බද ගෑන් රත්නාක මහතා කියයාසිටියයා.ඇහිද අස්ම නැත්තා අතනගුට ගැනීම ොහැකිවද පස්සුව ඔහ කොළොද අතනගට ගැනීම ම නිදධහරට හැකි වයි සාක්ෂිකර කොමිසමහමහ වැඩදිදුරටත් යාසිටිය. දහස් හ නවසරේ පිපරවාර බිසි අටබනදා සහරාන් හශීම්ගේ බිරිඳගේ නාරම්මල නිවසට තම නාකත්වයටටේ හදකග යත් කණඩායමක්ගේ බද හෝසාක්ෂි ලබාදමින් කමිසමහමෙකි අසිටා. සහරන්ගේ බිරිද එහහි නොසිටි අතර ඇගේ මහ සහදර ප්‍රකාශකර ඇත්තේ ඇය මීට වසර දෙකට පෙර අවසන් වරට නිවස මනි බවයි. මෙද කොමසමසාක්ෂකරගෙන් නිමසාහසිටයේ අදාන ප්‍රශ්ණකිරීම් කරන අවස්ථාව සුශේෂී යමක්දූේදයන්නයි. සහරන්ගේ බිරිඳගේ සහහිුරාවන අන්සාර්ගේ දුරකතනයට ඇමතුමක් ලැබුණු බවත් ED මහත්තයා කතා කරනවා සර් කරනය ව හ මට පැවස ත් සාක්ිකර ට පිතු ලබාද ෙන් අසිටිය අදාල ඇමතු ලබාගත් පුදගලයා පරක්ෂණ පර්ත්මන්තුවේ යිස් නම් ප පොලස් ප ක්ෂකයු වත් සහරන් අතර ගොට ගැම විර්ශනයේදේ අන්සාර්යනු තම පෞද්ගලක ොත්තු කරයක වත් පැවස ිනි හරයා. . යහපාලන රජ හිට පපු අග්‍රராමාතය රණනිල් වික්‍රමසිංහ මහතාමින්ම එවකට සිටි අමාතතිවරන් කිහිප දෙකුටද. දෙමළ ජාතික සඳහනයේ සහ ජනතා විමු්‍ර පරමුණේ නාකන්ටது. ලබන විසක්වනදා දේශපාලන පලළගනින් පිළිබඳ ස්වයාල්ලන්න ජනධීපති කොමි සහම පෙනිසි ලෙස අද සිතාසනිකත් කරුණ. ර්ථික සංවර්ධන කටයුතමාත්‍යංක්ෂයේ හිටපු ලේකම්වරෙකු වන වෛද නිහාල් ජෛතිලක මහතා දේශපාලන පලිකින් පිළිබඳසවා අබලන න ධදිපති පරරික්ෂණ කොමිචන් සභාවට කරතිබු පැමිල්ලකතනුවයි මෙම පිරිසට සිතාසිනි කුත් කරු ප්‍රමතය රනිල් වික්‍රනසිංහ හිට පමාත්තවරන් වනමංගල සමරවට පටලි චම්පිකරනවක ෆෙල්් ශල් සරත්ෆොන්ේ කාහා මලික් සමර් වි්‍රමයන මහත්තරුන් සිතාසේ නිකුත් කළ පිරිසට ඇතුළන්. එමෙන්ම දෙමළ ජාතික සඳහනේ නායක ආර් සම්බඳධන් ජනතා විමුක්ති පෙරවුණ නායක අඩුමරදිසානායක පාලිමතු මන්්‍ර. එම සුමන්තිරෙන් හිටපු පාලිමෙන්තු මන්ත්‍ර ආචරරි ජයන්පති වික්‍රමරත්නහා දේ ඉ ඥ ජයේසි වැලියමුණයන මහත්තරන් සිතාසි නිිකුත් කල සෙසු පිරිසබනවා දෙෙනුම දොර්තමෙන්තුවක් බවට පත්කිරීමේදී ස්වච්චාවෙන් නිවත් වේව කැන්ට වන්දිහා පාරිතෝෂිකදීමනා ලබදීම ඉසුරුුවත් නිවාස වැඩසටහනයටතේ සහන ලබාදීම ආදේසිද්ධෙන්ටදාලව තමා අත්තඩංගුවට ගෙන රක්ෂිත බඳනාගර ගත කිරීම දේශපාලික සිදූ බව වෛද්‍ය නිහල් ජයිතලක මහතාගේ පැමිල්ලෙහි සඳන්. කඩුවෙෙල හිටපු මහෙස් ප්‍රාත් දම්මික හීම පාල මහතා සිද්ධිට අදාලව සාක්ෂිකරුවකලෙස නම් කරන්නේ දිහාල් ජෛතලික මහතා වෙනුවෙන් පැෙනී සිටි දේතීක්න සැනරත්ජය සුද මහතා කොමසමෙන් ඉල්ලාසිටයා. න සල ැල කොමසම සහපති විශ්‍රමික ශ්‍රෂ්ඨාති කරන වෙනනිසුර උපාල අේරත්න මහතා දම්ි හමාල මහතාටද ලබන විසෙක්වොදා කොමිසමහමුවේ පිණ සිටි සිතා නිකුද කලා. තරදේශපාල් පලගෙනින් පිල් බඳසස්වාබලන නනාධිපති කොමිසම හමුවේ පෙනනි සිට දවික හමුදාවේ කමන්්ඩ ආර්ක සුමිත් මහතා කියයා සිටේ යහපාල ආඩුව කටී තුකල් ආකාරේ හේතුවෙන් ත්‍රවිද හමුදාව ජාති හා ජාත්‍යයන්තර වශීන් අපීතිීයට පත්පු බයි. දමයි විික හමුදා බුද්ධයක්ංශමකින් සීමිත රහස් බුද්ධිතුොරතුර ලබා කැනීමට, LTCTE සසාමාජිකන් වැදවීම සඳහා ත්‍රිකුණාමල වරය ආශ්‍රීතව ගන්සයි් නම් ස්ථානයක් පැබැති බවද ඔහු ප්‍රකාශ කලා. යහපාලන ආ්ඩු බලට පත්තුූ විිකස දේශපාලන පලිනීමම් ෙස ඒ ත්‍රස්ථවවාදී හත්සිය දෙෙනෙකු බලහත්කාරෙන් රදවතාගත් බදකාගාරයක් ලෙස, බාධ්‍යමකින් සමාජකතකළ බයි සුවිත රන සිහමහතා කොමිස්ස මහමුවේ තබදුටත්කයා සිට. අපරාධ පරික්ෂණ දෙපර්තමෙන්තුවේ හිට පවාර්ධ්‍යක්ෂ ශාණී අභේසේ කරහා, පොලිස් පරිීක්ෂක නිශාන්තද සිල්වාජතා ගනිමින් යහපාලන ආණඩුව අසත්ඒේ සාක්ෂි නිර්මාණය කළ බවද සාක්ෂිකරු කොමිස මහමුවේ ප්‍රකාශ කළා. සංවිධානත්මක අපරාධ කල්ලී සාමාජිකයකු වූ අංඩු ලොක්කා නැමැත්තාගේ ප්‍රධහන වැඩික්කරුුවන අසිත හේමතිලක හෙවත් ොල්තා නමැතා පොලිස් වැඩි පහරින් ජීවිතක්ෂයට පත් වනා. ංවිධානාත්මක පරද කල්ි කණඩයමක සමාජකයකු සඟබා ඇති අයිදස්වාකැනීම සඳහ බස්නාහිට පලත්තුර පරද කොට්ටසේ නිලදහරින් කණ්ඩයිමක් මෙම සැකරු මොල්ලේරයාව චන්දිකා කුමමාරතු ගභාවතවෙත රගෙන ගොස් බෙනවා. එහිදී සැකරු අයුද ස්වමින් සිටි පොලිස් නිලදහරන්ට අත්බූම ප්‍රහරයක් කෙල්ලකීම උත්හදරු බවයි පොලිසිය පවසන්නේ. එහිද පොලිසිය වෙඩිත ායිත අතර බරපල තුල ලැපු සැකරු මල්ලේරියාව රෝහල්ට ඇතුලත්කිීමෙන් අන තුර මියක. හ අංගොඩ ලොක්කා නමින් හඳදුන් වන ප්‍රබල් අපරාධ කල්ලි නායකයකුපු, ලසන්ත චමින්ද පෙේරාක ප්‍රධහන වැඩික්කරුලෙසයි කටයුතු කරඇත්තේ දෙද හස්දාහත වසේ නොුවම්බ තිස්වනිදා රුක්මලි ප්‍රදේශයේද රූපලා වන්නේ ශිල්පියකපු මංජුලා සඳනී වෙඩි බා ගහතනය කිරීමද මෙම සැකරුගේ ක්‍රියාවක් බයි පොලිසිය පවසන්නේ එමෙන්ම මාලබේ චන්ද්‍රිකා කුමාරතුක බවතේ ්‍යයාම් කරමින් සිට රෝෂන් ප්‍රේමරල් හෙවත් පොලි රෂාන් නැත්තාට දහස්දහට වසරේ වැඩි බා ගහතනකරඇත්තේද, පොලිස් වැඩි පහරිින් මියග මෙම සොල්ටතා නමැත්තා බයි පොලි සරංචිමමාර්ග සඳහන් කරන්නේ.. කොරුණගල නගාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු අතරගුඩ ගන්නාල සැනිකුත් කර ඇතිවරින්තුව ලබන විසි හතරවන්දාදක්වා ක්‍රියාත්මක නොකරන් ලෙස අභිාචනාධිකරණය නියෝග කලා. න ද ත සංචී තර හ තු පස්නෙක තම අතනගුවට ගැනීමට නිකුත් කරඇති වරන්තුව බල රහිත කරන ලෙසෙල්ලා ගොුකරඇති ට පෙ සම් මූි වශෙන් සලකබැලීම නතුරව අ්‍යච අද කරන මිය ක කුද කල. ඇගල පිහිට ෝන එක බහ රජස්වමයට අයත් බව කිය ගොඩනැග ලක් කඩායිඉත් කිරීමේ සිද්ධහ සම්බන්ධයෙන් සැකපට කුරුණනකල ගාධිපතිවරඇතුු පස්සදනකු අතර ගුට ගන්නඩ ලෙස කරුණනෑගල මහිත්‍රාත් අධිකරනය වරෙන්තු නිකුත් කරතිබුණා ඊට එරෙහිවයි රට් පෙත් සගුණු කරතිබුණ මෙම පත්සම් ෙවාහක්කිරීමට නොතිසි නිකුත් කරන්නේ ද නැද්‍ය අනතිේඳද වාහ දැනට නිකුත් කරතිබෙන වරෙන්තු ක්‍රාත්මකිරීම අත්හිට වීම අතුරුත් තහනම් නියෝකයක් නිකුත් කරන්නේද නැදයන්න ලබන විසිහතර වනදා ප්‍රශයට පත් කරන බ ්‍රේ්ාධති කරන ැන. තුන්නා. අහා ප්‍රප්්‍ර මහාචාර්ය දම්මික ගංඝනාත් දෙසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු. හෙට පස්වරවේ බොරැල්ල පොදු සුසාන භූමයේදී සිදුකිරීමට නියමිතයි. අපිට තියන්නේ ටික කාලේ එඒ නිසා හෙමිින්යන් ලෝට හෙමිගය තරක් වෙන බව ඇත් හයි එගේලා වැෑරදුන? අපහෝ ආපා මුලෙ නම් පටන්ග. ජනමාධ්‍යය පිළිබඳ දහස් ගණනකට දැනුමලබාතුන් ම්ික ගංගානත් දිසානායක මහතා අභාප්‍රාප්්‍ර වන විට හැට දෙවනවයේ පසුවුණ. එක්ස් නවසය පනස් අටවසරේ ජූලී පළමුවුණදා කොළඹතිී උපත ලැබූ ඒ මහතා, මානුවර ධර්මරජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදදාරා. 43 ජවර්ධන පුර ශවිද්‍ය्याලයට ඇතුළත්තු, සිංහල භාෂාවපිළිබඳ ශාස්ත්‍රවයේදී ප්‍රථම උපා දියහිමිරගත්තා ශ්‍රජවර්ධන පුර විශ් विद්‍යාලයේ සිංහල හා ජනස්‍යවෙෙන අධ්‍යන අංශයේ අංශ ප්‍රධාන ලිසද වසර දනාවක් කටයුතු කළ මාචාර්ය ධම්මික ගංගානත් දිසානායක මහතා, දක්ෂ लेකකෙකු දුමනවා. ාතික රූපවාහිනියය සහ ස්වාදිල් රූපවාහින මාධ්‍ය ජාලවල සභාපතිවරයාලිසද ඒ මහතා කලක් කටයුතු කලා දම්මික ගංගානාත් දිසානායක මහතා කෘති රසක්ද රචනා කරතිබෙනවා පුවත් පත් විශේෂාංග රචනයෙන් ගංගානාත් දිසානායක මහතා බොහෝ පාඨකයන් අතර ජනාතරයට පත් වනා එමෙන්ම ජපාන, ශ්‍රීලංකා තානාපතිවරයාලිසද හෝ කටයුතු කළේ ජපන් භාෂාපිළිබද ලබායිති මනා දැනුමද උපයෝගි කරගනිමින් ලෝ තියන්නේ යෑම සහ ඒ මො පමනයි. ියුත්්තයි එන්න පුළුවන් නොගී ගිටිය එන්න බෑ අවුතමයි යන්න පුළුව. නිස එහම හිතල මට සමුගන්න අවසරදේෙන් අභාප්‍රා්ත මහචාර්ය ධම්නිික ගංගානත් දෙසනායික මහතාගේ දේහ මත්තයකොඩ සම්බුද්ධිමාවතේ පේටි නිවසේ ැන් පත්කර ති අචර අවසන් කටයුතු හෙට පස්තොරු පහට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නේමතයි. ෙස්ටමෝල්්, සැලරි4ෝ ලයිෆ් තරඟගේ ජෑග්‍රහහිකා, අවිෂ්කා කොස්වත්තට, මාසික රුපියල් පනස් දහසක දීමාවක් ලබාදීමට කටයුතු කරතිබෙනවා. නෙටමෝල්ට සැරි4ෝ Lifeයි තරගේ හරහා පරිභෝගකයන්ට අමතර මෝල්ලෙ සම්පත්තිර නමින් ඔවුන් තුළ දනාත්මක වෙනසක් ඇතිකිරීමටයි කටයුතු කරුණේ. එම අරණෙන් සුදාන කනම තරගේ ජයග්‍රහහිකා වූයේ පිළිමතලාව පදංචි අවිශ්කා කොස්වත්තයි. විසිවන වයේ පසුවන ඇයට අවුදු පනස් පහක් සම්ූර්ණමනතෙක් රුපියල් පනස්දහසක මාසික දීමනාවක් මෙ අේ ලබදීමට කටුතු කරනවා. තම ලබැදිී පාරිෝග්‍යයන්ට ජීවනගමනේ සාර්ථක ආරම්පයක් ලවාදීම නෙට මෝල්ට අපේක්ෂාවයි. මග වා ද ාන රත්‍රීපු අත්වසාන්න බට සුබරාත්‍රයක් යිෝ